ආයුබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම හසින් රමාෂා ප්‍රථමයේ නවදහනේ පුවත් සිරස්තල වෙත අලියා මිනිසා කානු අගල් වැටවල් සහ හමස් පෙට්ටිය ආණ්ඩුකාර වරුන්ට යන්න කියයි මෙරට දුප්පත්කම තවදුරටත් ඉහළ යමින් පවතින බව ලෝක බැංකු වාර්තාවෙහි සඳහන් වනවා. එසේම ආර්ථික අසමානතා අතර පරතරයද වැඩි වෙමින් පවතින බවයි ලෝක බැංකු වාර්තාවෙහි සඳහන් වන්නේ. 2019 සිට වසරෙන් වසර මෙරට දුප්පත්කම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම වාර්තාව පෙන්වා දෙනවා. 2019 සිට 2020 දක්වා කාලය තුල මෙරට දරිද්‍රතාවය 11.3ක අගයේ සිට 12.7ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙනවා. එම කාලය තුල දුප්පත් ජනතාව 300,000කට වඩා වැඩි වී ඇති බවද එම වාර්තාවේ සඳහන්. ඒ 2021 දී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. 2021 වසරේ සිට 2022 දක්වා කාලය තුල දරිද්‍රතාවය 13.1 සිට 25 දක්වා ඉහළ ගොස් ඇත්තේ දිලිඳු බව දෙගුණයක් දක්වා වැඩි කරමින්. හණ්ඩවල මිල ඉහළයාම සමග ගෘහස්ත ජීවිතවලට දැඩි බලපෑම් එල්ලව ඇති බවද එම වාර්තාව පෙන්වා දෙනවා. මෙරට අසමානතාවයද දිනෙන් දින ඉහළ යන බවයි ලෝක බැංකුවේ අදහස. එය කනස්සල්ලට කරුණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සමස්ත අසමානතාවය 2019 දී 37.7ක අගේ සිට 2021 දී 38.1 දක්වා ඉහළ ගොස් ඇති බවද ගණන් බලා තිබෙනවා. මෙරට වතු ප්‍රදේශවල ජනතාවගේ දරිද්‍රතාවය සම්බන්ධයෙන්ද ලෝක බැංකුවේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ඉදිරි වසර කිහිපය තුල දරිද්‍රතාවය 25%කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති බවද එම වාර්තාවේ සඳහන්. 2023 සහ 2024 වසරවලදී මෙය තවත් උග්‍රතට පත්වනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. අපේ රටේ අලි මිනිස් ගැටුමට අද වෙනතෙක් නිවැරදි උත්තරයක් නැහැ. අලියතුන් වැඩිම සංඛ්‍යාවක් මරණයට පත්වන රටපවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. එසේම අලි පහර දීම නිසා මිනිසුන්ද වැඩියෙන්ම මිය යන්නේ දැන් අපේ රටේ විය යුතුයි. අගල් කපන විදුලි වැට ගහන රුපියල් කෝටි ගණනින් හොරා කන ජාවාරමක් බවට අලි මිනිස් ගැටුමද පත්ව තිබෙනවා. අපේ රටේ පළාත් 8ක දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 131ක අලිමිනිස් ගැටුම ව්‍යාප්තව පවතිනවා. මෙම අලිමිනිස් ගැටුම අදවන විට බරපතල සමාජ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙමින් තිබෙනවා. පසුගිය වසරදී පමණක් මරණයට පත් වූ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 380කට වැඩි. වන අලි පහර දීම නිසා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 125 දෙනෙකුට ආසන්න වෙනවා. ඇත්තටම ඒ අනුව මේ වසරේ සෑම දිනකටම අඩුම ගානේ එක් අලියෙකු හෝ මරණයට පත් වෙලා තිබෙනවා. සෑම දින 3කට 4කට වරක් එක් පුද්ගලයෙකු වන අලි පහර දීම නිසා ජීවිතෙන් සමුගෙන තිබෙනවා. වගා බිම්සෙම පැල්පත්ද විනාශ වෙනවා. මේවා පැල්පත් නිසා කටුමැටි නිවාස නිසා තක්සේරු නම් නැ නේද? මහ මන්දිර නම් ප්‍රශ්නයට මෙලහකටත් පිළිතුරු ලැබිලා. ඇත්තටම දැන් දශක ගණනාවක් පුරා මේ අලිමිනිස් ගැටුම උග්‍ර වීමට ප්‍රධානතම හේතුව අක්‍රමවත් භූමි පරිභෝජනයේ බව අවිවාදාත්මකයි. අවිචාරවත් සංවර්ධන ව්‍යාපෘති සේම ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් කරන එක එක ජාතියේ ව්‍යාපෘති නිසා මේ ගැටුමට නිසි පිළිතුරක් අද වෙනකන් හොයාගන්න බැරි වෙලා තිබෙන බව පිළිගත යුතුයි. ශ්‍රී ලංකාවේ අලිමිනිස් ගැටුම අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කෙරුණා. ඒක දැන් තියෙන්නේ හමස් පෙට්ටියේ. බුද්ධිමතුන්ගේ සැලසුම් වෙනුවට ඇමතිගේ අගල් කැපීම කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණා. වනාන්තරයේ ගස් ටිකත් කපා දමමින් මහා අගල් කපන්න ගත්තේ අලි ඒම කෙසේ වෙතත් පස් ටික අදින්න නම් බව අප ඉතාම හොඳින් දන්නවා නේද? ඇත්තටම අලින්ට අගල් කපපු මහා උන්දලට පොඩි සතුන් මේ අගල් වලට වැටේවි කියලා තේරුනේ නැද්ද? දැන් ඇත්තටම අගලයි බකලයි විදුලි වැටවලුයි මේ සියල්ල හුදෙක් තවත් මැති ඇමතිලගේ සාක්කුවලට සල්ලි යන ඒ අයට ප්‍රයෝජනවත් ව්‍යාපෘති විතරයි. අලිමිනිස් ගැටුමට ලැබුණු විසඳුමක් පේනතෙක් මානෙකවත් නැහැ. මේ පිළිබඳව පරිසරවේදී නායක රංවැල්ලගෙනුත් අප
විමසීමක් කළා. දීර්ඝකාලීන විසඳුම තමයි මේ අලි ගමන් කරන මාර්ග පද්ධතියින් ඔවුන් ඉන්න ප්‍රජනක ජන්මභූමිය හඳුනගෙන ඒක සම්පූර්ණයෙන්ම අලින්ට ලබා දීම තමයි අවසාන විසඳුම හැටියට අපි දකින්නේ. මධ්‍යකාලීන විසඳුම හැටියට අපි දකිනවා වනාන්තර වටකල්ලා ගහලා තියෙන විදුලි වැටවල් ගම්මාන වටකල්ලා ඒ විදුලි වැටවල් සවි කිරීම ඒ වගේම මේ අලි සම්බන්ධයෙන් මීට වඩා තාක්ෂණික ප්‍රවේශයකට යන ඉතාම ගම්වලට කරදර කරන අලින්ට කරපටියක් දාලා ඒ කරපටියේ යම්කිසි ඔහුට ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් දාලා ඒකට පස්සේ යම්කිසි විදුලියක් ඔවුන්ගේ ශරීරවලට ඇතුල් කිරීම වැනි කාරණා පිළිබඳව ලෝකේ පරීක්ෂණ පැවැත්වෙමින් තියෙනවා. ලංකාවෙත් ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස මහත්මයා වැනි පරීක්ෂණයක් නිරත වුණා. ඊළඟට වගා බිම්වලට කාර්තුවක් සඳහා අවශ්‍ය කරන විදුලි වැටක් ඉතාම අඩු වියදමින් සකස් කිරීම මෙවැනි නියම ව්‍යාපෘති කීපයක් ගල්ගමුවේ සිද්ධ වෙලා තියෙනවා. ඒවා ඉතාම සාර්ථක ප්‍රතිඵල පෙන්වලා තියෙනවා. මේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතාම හොඳ විද්වත් වාර්තාවක් පසුගිය ජනාධිපතිවරයා සමයේ පත් කළා ආචාර්ය ප්‍රතිවිරාජ් ප්‍රනාන්දු මැතිතුමාගේ මූලිකත්වයෙන්. ඒ වාර්තාව තියෙනවා මේ වර්තමාන ජනාධිපතිවරයාගේ හමස්පෙට්ටියේ. අපි හිතන්නේ ඒකෙත් ප්‍රගතිශීලී යෝජනා තියෙනවා. ඒවා කර්ලියට ගෙනල්ලා ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. අලින්ගේ හෝම් රේන්ජ් එක ඔවුන්ට දිය යුතුයි. ඔවුන් ඒ වෙනුවෙන් සටන් කරනවා. සර්ලෝ කියනනම් ඔවුන්ුත් රණවිරුවන්ගේ භූමිකාව ඉෂ්ට කරනවා. සංවර්ධන යෝජනා ක්‍රම මහා විශාල පරිමාණයෙන් සිද්ධ වෙද්දී ඒකේ නිවැරදි පාරිසරික තක්සේරුවක් ගන්න ඕනේ. ඒ තක්සේරුව නිවැරදිව කිරීමත් කළ යුතුම අවස්ථාවක නම් ඒ හරහා අවතැන් වෙන අලියැත්තු ප්‍රමුඛයේ අනිත් සතුන් සඳහා ඒ ව්‍යාපෘතියෙන්ම ප්‍රතිපාදන වෙන් කළා. ඒ අවශ්‍ය කරන මූල උපායන් සහ ඔවුන්ගේ වාසස්ථාන ඉතිරි වෙලා තියෙන වාසස්ථාන සුපෝෂණය වැනි දේවල් සිද්ධ කිරීමට අර මූලික ව්‍යාපෘතියෙන්ම අර මුදල් වෙන් කිරීම සිද්ධ කළ යුතු වෙනවා. ඒ මැද අපි විශ්වාස කරනවා ජීව ක්‍රියාවලීනුත් කීපයක් තියෙනවා. ඉන්දියාවේ ඇතැම් විට දුම්කොළ සහ වෙනත් ඕර්ගනික් රසායන ද්‍රව්‍ය වලින් හදපු කඹ පාවිච්චි කරලා අලියන මාර්ග වෙනස් කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍ය එකතු කරලා ඒ මාධ්‍ය දැනුවත් කිරීම හරහා අලියන මාවත් වලින් මිනිස්සු අයින් අවස්ථා ඉන්දියාවේ අපිට බහුලව දැක ගන්න තියෙනවා. ඉතින් මේ හැම එකෙම යහපත් ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. අපිට වඩා අවුරුදු 130කට ඉතර කලින් තමයි මේ භූමියට මුලින්ම අලියැත්තු වෙන්නේ. ඒක හින්දා මේ භූමිය උරුමයේ තියෙන තලියැත්තුන්ට දැන් දශක කිහිපයක සිට විසඳුමක් සොයන්නේ නැතිව හිඟන්නගේ තුවාලයක් බවට පත් කරගෙන ඇති අලිමිනිස් ගැටුමට කඩනම් විසඳුමක් සෙවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් යුතුයකමක්. එහිලා ගම්වැසියන්ගේ සහයද අනිවාර්යයි. බීරි අලින්ට වීණා වයා වැඩක් නැති බව ඇත්ත. නමුත් කකුල් දෙකේ දේශපාලනඥයින් එසේම වගකිය යුතු නිලධාරීන් උපතින්ම බිහිරි අය වීමට ඇති සම්භාවිතාව අඩුයි. ඒ නිසා හොරාට නිදාගෙන ඉන්නේ නැතිව තවත් අහිංසක අලිසේම මිනිස් ජීවිතද විනාශ වෙනකන් බලාගෙන ඉන්නේ නැතුව කඩිනම් නිවැරදි සැලසුමක් හදන්න කියලා අප අවධාරණය කරනවා. පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට සිය දුහරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඒ අනුව සබරගමුව ඌව උතුර සහ නැගිනිහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට මෙලෙස ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. වෙසක් උත්සවයට එක් වෙමින් නැගිනිහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් කියා සිටියේ ආණ්ඩුකාරවරියක ලෙස පළාතේ ජනතාව අමතන අවසන් අවස්ථාව මෙය බවයි. පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට සිය දුහරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඒ අනුව සබරගමුව ඌව උතුර සහ නැගිනිහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට මෙලෙස ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. නැගිනිහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත්, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඒජේඑම් මුසම්මිල් හා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව යන අය මෙවන විට ආණ්ඩුකාර දුහරේ කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර ඒජේඑම් මුසම්මිල්ගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳ තමන්ට දැනුම් දීමක් සිදු කර නැති බවයි. ජනාධිපතිවරයා එසේ දැනුම් දීමක් සිදු කළහොත් තමා සිය දුහරෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි ඌව පළාත් ආණ්ඩුකාර ඒජේඑම් මුසම්මිල් සඳහන් කළේ. මේ අතර සහෝදරත්වයේ වෙසක් උත්සවයේ මෙන් වෙසක් උත්සවයක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ නැගිනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට එක්වෙමින් නැගිනිහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් කියා සිටියේ ආණ්ඩුකාරවරිය ලෙස සිය පළාතේ ජනතාව අමතන අවසන් අවස්ථාව මෙය විය හැකි බවයි.
දැන් මේ පවතින තත්ත්වය අනුව මම හිතන්නේ මම සමහර විට රැගෙනහිර පළාතේ ඉඳලා ඔබ සියලු දෙනාම මේ ආකාරයෙන් අමතන අන්තිම අවස්ථාව වෙන්න පුළුවන් අපි අවුරුදු 3-4ක් වගේ කාලයක් රැගෙනහිර පළාතේ අනුකාරවලිය ලෙස වැඩ කළා ඒ වැඩ කරපු කාලයේ ඇතුළත අපි යම් යම් ජයග්‍රහණ ලැබුවා මම කියන්න කැමති අපි ලැබපු ප්‍රධානම ජයග්‍රහණය තමයි අපිට පිළිමිදු උනේ අපේ වේදිකාව මත ඒ දමිල දුවල පුතාලා බෞද්ධ භක්ති ගීත ලස්සනට ගායනා කරා පුවත්නිමයි ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.